නමුතස්ස බදවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්සෙ ධම්මරාජස්ස ධම්මසාමිස. තාාගතස්ස ස්බ්ුණෝ සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ බගවෙතු අරහතු සබ්බදම්මිසු අපටි හතඥාන චාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස ස සතුතමස්ස දම්මිසරස්ස දම්මරජස්ස දම්මසාමිස තගතස්ස සබබුණු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අප ටহাතඥාන චරස්ස දස බල දරස්ස චතුවීසාරජ್්‍ය විසාරදස්ස ස සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තथाගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ඌශ්‍රී සද්ධර්ම රත්නයෙන් මල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන දේශනාගත ධරුමේ මනාවශ්‍රවනය කරලා මෙලව ජීවිතයේ සුවපත් කරගෙන පරලොව ජීවිතයේ සුගතිගාමී කරගන ප්‍රාර්ථනා කරන බෝධී සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහනිවනින් සැනසෙල්ල මේ කුසල කරමේ තු වාසනාවේවා කියන පාර්ථනාව ඇතුවයි. ධර්මශ්‍රවනය කරන හැම කෙනෙක්ම එවන් උතුම් මහත් බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන බනාහන එක වටින බව අනීවරණ සූතරයට දේශනාකොට වදාළ. අනීවරණ සූත්‍රයට අනුව භාගිතුන් වහන්සේ දේශනා කළේ මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝදධ්‍යාංග ආදී ධර්මයන් බැඩී දියුණුුවේවා. මේ දේශනාව අතරතුරදීම මටවුතු මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්මශි්‍රවනය කරන්න කියලා. පිනතිනි ඒ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව මුදුන් පත් කර ගැනීම උදෙසාම. මනාව සද්ධර්මශ්‍රවනය කරමු පෙනතන මේ දිනවල අපිසාකච්ඡා කරුන් ලැබුයේ මෙම ධර්ම දේශනා මාලාව තුළ මජ්‍යුමනිකායි සඳහංවන විතක්ක සන්ඨානකෙන සූත්‍ර දේශනාව. මේ දේශනාව සූත්‍රයේ පාදක කරගෙන ධර්මදේශනා හතරක් මේ වෙනකොට සිද්ධ කලා විතක්ක සන්ටාන සූත්‍රයේ ඇසුරු කරගෙන සිදුකෙරෙන අවසාන ධර්ම දේශනාවයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අකුසලයෙන් ඈත්තෙන්ඩ අකුසලේ දුරුකරගණ්ඩ බලාපොරොත්තු වෙන අය ඒ අකුසලේ මැඩගණ්ඩ කොහොමද කටයුතු කළ යුත්තේ. විශේෂයෙන් භාවන වඩන භික්‍ෂුව තමන්ගේ මූල කර්මස්ථානය මෙනෙහි කරමෙන් ඉන්න අතරතුර උපදින අකුසල් සිත මැඩගන්න කොහොමද කියන කාරණාව තමයි මිස් සූත්‍රයෙන් දේශනා කොටු වදාලි. කාරණා පහක් භාගිතුන් වහන්සේ දේශනා කළා කාරණා දෙකක් සම්පූර්ණයෙන් සාකච්ඡා කර ඉවර කළා. තුන්වෙනි කාරණාව හතරවෙනි ධර්ම දේශනාව ටිකක් සාකච්ඡා කලාා අපේ කාරණාව මෙෙනෙහි කරලා එතනින් ඉදිරියට ධර්ම දේශනාව සිදුකරමු හිතේ උපදින අකුසල විතර්කයන් මැඩ පවත්වන හතරවෙනි කාරණාව හැටියට භාගිතන් වහස දේශනා කොට වදාලි යම් කිසි කාරණාවක් දැකල ඒ කාරණාව පදනම් කරගෙන රාගය, දේශයක් මෝහයක් අකුසල කර්මයක් හට ගන්නව නන් ඒ අකුසලකර්මය හටගන්න එක නැති කරන්න ඒ කාරණාවදිහා බලන් එපා කියල දේශනා කළා. පැහැදිලි කළා යම් ඇස්තියෙන පුද්ගලෙ තමන්ගේ ඇස් දෙක ඉස්සර හට තමන් අකමැති දෙයක් මොුණ ගැහුණුත් අකමැති දෙයක් මොුණගෙහිච්ච ගමම්ම කරන්නේ ඒ අක්කමැති දේදිහා බලන එක නතර කරනවා. එක්කෝ අහක බලාගන්නව ඒම නැත්තං ඇස්පියා ගන්න. අ ඒ වගේ මේ අකුසල චෛතසිකයේ සිතට ඇතුල් වෙනවත් එක්කම ඒ අකුසලය උපන්න මොන හේතුව නිසාද උපදින්න මොනකාරණාව නිසාද ආං ඒ කාරණාව මෙන හිනුකරයිට කියලයි දේශනා කරලා තියන්. පැදිලි කළා මූල කර්මස්ථානයේ අරගෙන ඉන්න වෙලාවට අකුසල විතර්කයක් ඉපදුනහම ඒ අකුසල විතර්කයේ මෙනෙහින් නොකරම ඉඳල්ල නැතිකර ගණ්ඩු උත්සහ කරන්න කියලා. නැවත කර්මස්ථානයට එන්ඩ කියල සඳහන් කරන්න අකුසලය මගහැරලමයි. එහෙම නං මෙනෙහි නොකර ඉඳලත් ඒ අකුසල විතාර්කයේ මැඩගණ්ඩ බැරි වුණොත් නැවත මොකද්ද යොදාගන්න උපක්‍රමේ අපි එතෙන්ට එනකන් හතරවිනි ධර්ම දේශනාව සාකච්ඡයක් කළා. නැවත යොදාගන්න උපක්‍රමේ තමයි තමන්ට පාඩන් තියෙන සූත්‍රදේශනාව පිරිත් සූතරයක් වේවා එපිටකේ තියෙන සූත්‍රයක් වේවා මේවාගේ දේශනාවක් අරගෙන හයියෙන් හඬනගල කියවඩකිවා මේ අගුසල විතර්කයෙන් බැහැරවෙන් එතකොට තමන්ගේ හිත ඒකාරණාවට යොමුවෙච්ච නිසා මතක්වෙන අකුසල නිමිත්ත අමතක කරන්න පහසුයි එහෙම නැත්තං දේශනා කළා තමන් ළඟ තියෙනවන බුදුගුණ දහම්ගුණ සඟගුණ අන්තර්ගතවෙච්ච කිසියම් පොතා ආං ඒ පොතා අරගෙන තුනුරුවන් ගුණ සජ්්‍යායනා කර්ඩි කළ දේශනා කළා එතකොට අර අකුස්සැල විතර්කය අමතක වෙලා යනවා දැන් මේ භාවනා කර කර ඉන්න ගමන් තමයි මේ අකුසැල විතර්කයේ පහළවෙන්නේ එතකොට භාවනා කරන කර්මස්ථානයෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. දක්ුසල විතාරකයක් හිතේ ඇත්තුලි පැන ගිෙන කොට හිතර සමාධියකට අන්ඩ බෑනිි එ නිසා මූල කර්මස්ථානය එතන නතර කරනවා නතර කරලා මේ ඇතිවුණ රෝගයට පිළියම් කරනවා පිළියම් කරලා අප මූලකර්මස්ථානයට ගිහිල්ල කාරණාව දවුට් කරනවා එ පිළියමක් කැටියට තමයි මේ තුනුරුවන් ගුණ සජ්‍යහයිනා කර කර මේක අත්හරින්ද උත්සාහ කරන්න ට සඳහළා එහෙමත් බැරිනම් තැ කරුණු කීපයක් සඳහන් කලාානි මුලින් සඳහන් කළා සූත්‍ර දේශනාවක් කියවන්න එහෙම නැත්තං තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත පොතක් තියෙනවන එතුනුරුවන් ගුණේ හඬනගල කියවන්න ඒක්‍රම දෙකෙන්ම බැරිවුණුත් සඳහන් කළා එදිනෙදා කටයුතුවලට ගන්න බාන්්ඩ තමන්ගේ උපකරන මේ දේවල් දිහා බලන්ඩ කියලා සාමාන්‍යින් ඉන්න තැන එදිනෙදා අපි ප්‍රයෝජනයට ගන්න දේවල් තියෙනවා ඉදැල්ල කොස්ස ගිනිදල්වන දරලී සමහරලාට උදැල්ලා ක්‍රේක්කයක් මේ අදී එදිනෙදා පරිහරණයට ගන්න දේවල් දෙව දිහා බල නොම මේ උදැල්ල මේ රේක්කයක් මේ ඉදලා මේ කොස්ස මේ පුටුව ඒවාගේ ඒවාගේ බාණ්ඩ ගැන මෙනෙහි කරන්න කිවා. එහෙම මෙනෙහිකරන කොට උසලෙන් මෙදෙන්න්න පුළුවන්වෙයි කියලා. ඒ ක්‍රමයටත් බැරුවගියොත් තමන් ළඟතියන පිරිකර ඇදෑද ඇද ඇත බලන්ඩකිවා. රතවට හිතයන් ඒකටන අරකුසලේ මෙනිෙහිකරන එක නතර කරඩ මේ හදැල්. කඩ තමල්ලඟ තින පිකර දල බලන්නකි හම එදන සඳහන් කළ මේ තියන පාත්‍රයේ මේතියන පාත්‍රයිදාන තවිකය මේ තියන්නේ දැලිපිහිය මේතියන්නේ දැලිපිහිය බාලන කොපුව මේතියන්නේ දැලිපි මෝහත් කරන හම්කඩ මේතියෙන්නේ දැලිපිහිය මෝහත් කරන තෙල්වක්කරන තෙල් ගල මේ අදි වශයෙන් ඒ ඒ උපරන දිහා බලලා ඇදෑදෑද වෙන්කර කර වෙන්කරර නැවත නැවත එව්වා අදිහා බලබල මෙනෙහි කරකර ඉන්නකොට අර අකුසලය ඉපදිච්ච සිත ක්‍රමක්‍රමෙන් අමතක වෙලා යලා මේ ක්‍රමේ පාවිච්චි කරන්නට කියල මේවාම කෞුද දේශනා කරන්නේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිදේශනා කරපු කරුණු අකුසල් සිත මැඩගන්ට. පිනතින එක්කෝ එළඹුණ අකුසල විතර්කය මෙනෙහි නොකර ඉන්න කියල සඳහන් කළා එහෙම බැරිනං ඉගෙනගත්ත ධර්මකරුණක් එහෙම නැත්තං සූත්‍රයක් මොනම හෝ ධම්ම පදයක් මෙනෙහි කරන්න කියල සඳහන් කළා එහෙමත් නැත්තං එදිනෙදා පරිහරණය කරන උපකරන ඒ දිහා බලන්ඩ් එහෙමත් නැත්තං තමන් ළඟතියෙන පරිෂ්කාරාදිය ඇදල නැවත නැවත ඒවා දිහා බලබල ඒව ගොඩ ගහන් අස් කරන්න කියලා කිවා. තිකට අරරණාව මග හැරිල ඇයි කියලා එහෙමත් නැත්තං මේ එදින එදා පරිහරණයට ගන්න භාණ්ඩත් බලලා මේ දේවල්ල බැරිවුුණු තමන්ගේ සිවර ඉරිලනන් ඉදිකට්ටක් අරගෙනඒ සිවර මහ්ඩ පටන් ගැන්ඩ කිවා එතකොට දැන් මෙ මහන ක්‍රියාව සම්බන්ධයන්නේ හිතයොමේලා තියෙන්නේ එතකොට මේ ඉරරි්ච තැන මහලා ඉවරවෙන කොට අකුසල ෛතසිගේ අකුසල් ඉපදිච්ච කාරණාව අමතක වෙලාය. මේ මේ ක්‍රම ඔස්සේ තමන්ගේ හිත අකුසලයට යොමේන එක නවත්තකන්ඩ. දේශනා කළා මේ අනුගමනය කරන ක්‍රමය හරියට අහක බලනවාවාගේ වැඩක් කියල. අක්කමැති දෙයින් අහක බලනවාගේ වැඩක්. ඊලකට සඳහන් කළා පැරණි පණ්ඩිතියෝ. අතීත ප්‍රඥාවන්තියූ අලුතින් ගොඩ නැගිලි හද්දිත් විතර්ක නැති කලා කියලා අකුසල විතර්ක නැති කලා අලුතින් ගොඩ නැගිලි හදනකොට ඒ කොහොමද ගෙල උදාහරණයක් දක් කොලා තියනවා තිස්ස කියලා සාමනේරයන් වහන්සෙනම මෙ අපේ ලංකාවි කතාව අට්ට කතා විසඳහන් කරන තිස්ස කියන සාමනේර භික්‍ෂුව තිස්සමහාරාමි තමයි වැඩයින්නේ උන්වහසේ තරුණ වයසි ශාසනික ජීවිතය පිළිබඳව කලකිරෙනවා. කලකිල ගෙදර ඇන්ඩ හිතෙනවා. සිවුරුවරින්ට හිතෙනවා. එති කාටවත් නොකිය සිවුරුවරල ගේනෑ. ගොද අපි මේ සූත්‍රයේ මුලින් සඳහන් කළ තමන්ගේ හිතට අකුසල චෛතක අවත්. ආචාර්වරයලඟට උපාද්‍යවරයළඟට යන්නඩ ගිහිල කියන්න කියලා. එහෙම විසඳමක්හම්බු නැත්තන් ගෙඩිය ගහලාංඝයා රැස්කරවලා සංඝයාට කියන්න කිවවා මට මෙහෙම අකුසල කරමයක් අගුසල සිතක් පහළ වෙලා තියෙනවා මං කොහොම දෙ මේකින් මිදෙන්න්නේ කියන. එහෙම ආහල අකුසලයෙන් මිදෙන්ට කියලා මුල් දේශනාවක අප කරණාව පැහැදිලි කළා එන මෙතන සඳහන්කරනවා දැන් තිස්ස හාමුදුරුවන්ට සිවරුුවරන් හිතිලනි එනක් මේක ලොක හාමුදුරුවන්ට කියලා බෑකවොත් මට යන් දෙන එකක් නෑ එහෙම හිතලා හාමුදු තනියමොම සිවරුවැරල ගී නෑ. ලොකු හාමුදුරුගාවට ගියා ගීල කීව ස්වාමීනී මට මෙහෙම කල කිරීමක් තියෙනවා. මට සිවරුුවරල යන්්ඩෝනේ අතීත පණ්ඩිතයු ගොඩ නැගි හදදිත්. විතර්ක සමනය කළලා කියන ඇි කීවි. එතකොට තිස්ස හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවූ මේ පොඩි හාමුදුරුව කියන කතාව මොකක්ද කියලවත් ඇහවේ නැ. ලොකු හාමුරුවෝ පොඩි හාමුදුරුවන්ට කියන වසාමනේර මේ කාලේ අපිඉන්න විහාරයේ නානපැන් දුරුවලයි. එකැනේ ඇඟපත සෝදගණ්ඩ ජලය අඩුයි ඒහින්ද මම ගෙනහිල්ලා සිතුල් පව්වට ඇරලවන්ඩ කියලා දැන් තමන්ගේ කාරණාව වෙන එකක් ඒත් දැන් ගුරු හාමුදුරුව වෙන කතාවක් කීවන්නේ මව සිතුල් පව්වට ඇරලවන්ඩ කියලා එතුකට මේ ඇත්තරම කීකරු ශිෂ්‍යියෝ දැන් ගුරුහාමුදුරුවෝ සිතුල් පව්වට ඇරලන්ඩ තියෙන නිසා අර සියවරුුවරන හිත මදකට පාලනය කරගෙන දැන් සිතුල් පවට වඩිනෝ සිතුල් පව්ට වැඩිය හම. ග මුදුරු කියවා සාමනේරය මේ විහාරතියන මේ ඔක්කෝම කුටි සාංගීකයි පෞද්ගෙලික කුටියක් වෙනම හදන්න කියලා දැම ගෙදරන්ඩ හන් ආපු හාමුදුරන්ට කියයි වෙනම කුටියක් හදන්න තනියම හදන්ඩුවනි තැගුන් හස තනියම මැටිකපල තනියම කනු හොයාගෙනැවිල්ල වහලට උමං ආදිය සකසලා කියලා මේ සියල්ලම සකස් කරෙන දැන් මැටි යනාගෙන ගෙපොල හදාගෙන කනු හිටවගෙන තනිය ම දැන් කුටිය හදනවා. කුටිය හදන වෙලාවේ ලොකු හාමුදුරුව මතක් කරනවා සාමනේරය. දැන් මේ වෙලාවේ යම් කා ධර්මකාරණා කටපාඩන් කරනි එක වටිනවා. ඒ බොහොම හොඳයි. වචනයෙන් වෙන අකුසලයන් වලක් ව ගන්ඩයි මේ කියලෙ. ඒ නිසා සංයුත්ත නිකායි කටපාඩන් කරන්න කියල කියන. කුටියත් හදනෝ සංයුක්ත නිකායත් කටපාඩන් කරනවා. කුටිය හැදීමේ කටයුත්තට හිතයොමු කරපු නිසා කයෙන් වඩ තිබුන නං අකුසල කරමය දෙැ එවුවගින් ඇත්තවෙලා ඉන්නේ. සංයුක්ත නිකාය කටපාඩන් කරන නිසා වචනයෙන් වවැඩ තිබුන නං අකුසල කරමයත් ද එවගෙන් ඇතවෙලයි තිෙන්නේ ඇ ධර්මීන කටපාඩ කරන්න දැ මේ මහා ප්‍රාගියව කටයුතු කරලා තියෙන හැටි ඒකාරණාව එහෙම දක්වලා උන්වහන්සර සඳහන් කළා තේජෝකසිනයත් වඩන්ට කියලා ද සංයුපත නිකායත් කටපාඩන් කරනවා තේජෝකසිනයත් වඩනවක් කුටියත් හදනවා දැන් මෙහෙම යනකොට කුටිය වැඩ ඉවර වෙනවා වැඩ ඉවරවෙනකුට සංයුක්ත නිකායත් කටපාඩැන් වෙලා යුරයි. කර්මස්ථානයක් දැන් අර්පනා මට්ටමට වැඩිලා ද තේජුකසිනේ වඩනවානේ දැන් අර්පනා මට්ටමට දියුණු වෙලා කර්මස්ථානය. මොකද මේ ආර්පනා මට්ටමට වැඩිල කියල කියන්නේ. අර්පනා මට්ටමේ ඉන්නවා කියල කියන්නේ දිහානය ළඟ හැසිරෙනවා කියලා. තාම දිහානයක් ලැබිලනෑ නමුත් දැන් ඉදිහානයක් ලැබෙන්ඩ අපි කැනෙ ඔන්න මෙන්න වගේ කියලා ආං ඒවාගේ තැනක ඉන්නවට තමයි ැන මේ අර්පනාමට්ටම කියලා නැයතුර කර්මස්ථානයත් අර්පනාමට්ටම දෙවනේලා සංයුත්ත නිකයත් කටපාඩා ලැබි සිවරුුවරරින්ඩ ම හාමුදුරු ගිහල ගුරු හාමුදුරන් සඳහන් කලා ස්වාමීනි කුටියී වැඩයිවරයි එන වැඩ ඉන්න කියලා එඩසි මතක් කරන සාමනේරය මේ කුටිය හදන්ඩ තනියම වහන්ස ඔබ මාසගාන කැන්්ඩේ තිනෙ ඔබම තමයි තනියමම මහන්සව. දේහින්දා ඔබම ඔය කුටිය වැඩඉන්න කියලා. ඉහෙනක් උන්හස දැන් කුටි වැඩෙන්න. කර්මස්ථානයක් වැඩිල තමන් හදාපු අලුත් කුටිය ඇතුළෙම උවහසේ රහත්වෙෙනවා. රහත්වෙලා එතනම පිරිනුවම් පෑව කෙල සඳහන් කරනවා. ඒ ධාතුන් වහන්සේ ලාරගෙන. චෛත්‍යයක් නිර්මාණය කරපු බව සඳහන් කරනවා. ද බාණ්ඩුකු තමංලඟට ආවි වෙන කාරණාවක්ක හඩ. නමුත් ගුරුහාමුදුරුව යොමු කෙරී හිතාකු නැති පැත්තකට. අන්තිමට තමන්ට ලැබුණ වාසනාව සංසාරෙන්ම එතරටයන්ට. මහා ප්‍රාගිඥෝළඟ හිටියහම අපිට ලැබෙන ලාබයේ මේ පැහැදිලි කරන්නේ. ඒ නැතුවේ ද සිර ර ග ානන්. ආයෙත් මේ සසරට මනේ බැහැගණ්ඩෝනිි එහන් ගොඩනැගිලි හද්දිත් ඥානවන්තයූ පණ්ඩිතයූ මේ විතාර්කයන් දුරු කරන්ඩ කටයුතු කරනවා කිය සඳහන් කළේ මෙන්න මේ කාරණාවත් එෙක්. එතකොට පින්නතුන භාගිතු වහසේ සඳහන්කරපු කාරණාවට්ටකතතාවි සිහිපත් කරපු උදාහරණයක් තමයි අපි මේ සාකච්ඡා කරන්නට යෙදනේ ට අමතරුව සිහිපත් කරනවා උපාධයන් වහන්සගේ ප්‍රඥාව නිසා සිවුරු වරන්න හිටිය කෙනෙක් සසරින් මිදුුණා. අපි කතා කළ තුන්වෙෙන ක්‍රමයට උදාහරණ තමයි මේ දීර්ගව සාකච්ඡා කරන්න යතුනේ. අකුසල චෛතසිකය උපදින දිහා බලන්න නැතුව ඇස් දෙක පියාගන්න කියල මුලින් සඳහන් කළා අකමැතිදන් දකිින් ඩකමතින ැස් දෙ පියාගන්න. එහෙම නැත්තන් අහක බලන්ඩ කියල දෙවනි ක්‍රමයක් දේශනා කළා. ඇස් දෙක පියාගන්නවා කියල කියන්නේ අකුසල විතර්කය මෙනෙහි නොකරහිඉන්නවා කියන එකයි. අපි දහවල එදින එදා කටයුතු කරනකොට. නොයෙක් දේවල් දැකපු දේවල් ගැන අකුසල් ලෙති වෙනවා. පස්සේ හුඟාක් දෙනා කරන්නේ විවේකීව නිදාගණ්ඩ ගිහිල්ල හරි දැකපු දේවල් මෙනෙහි කරනවා හරි සතුටින් වෙනහි කරන්නේ ඇැ ඒක රාගය දේශ සහිතව මෙනෙහි කරනවා එක දවේශය මෝහයත් එක තියෙනවා භාගිතුන් වහන්ස දේශනා කරන්නේ පුළුහන් තරන් ඒ මෙිනිෙහිවෙරෙන එකත් හරින්ට අං එකට කියනවා අකුස්සල විතර්කයේ මෙිෙහි නොකරයින්ද අහක බලාගන්න ඒමනත් වෙනත් කටයුත්තක යොදවනවා කියලා කියන්න ආකු බලවා කියනෙ. ඇස්පියා ගණ්ඩ අහක බල කියන කරුණු පැහැදිලි කළා මෙන්න මේ ක්‍රම දෙකෙෙන්ම ඒමනත්තං එක ක්‍රමයකින් හරි අකුසලයෙන් විිඳින් උත්සා කරන්නට අහක බැලීමෙන් හෝ ඇස්පියා ගැනීමෙන් කියන කාරණා දෙකින් කෝකෙන් හරි අකුසලෙෙන් විදිින් උත්සාක. අකුසල චෛතිසකේ මෙනෙහි නොකර ඉන්නවා කියන කාරණාවත් ආක බලනවා කියන කාරණාව. ඉළඟට පිනතින හතරවෙනි ක්‍රමයක් දේශනා කරනවා. හතරවෙනි ක්‍රමය තියෙන්නේ අකුසල විතර්කයන්ගේ මුල මෙනෙහි නොකරන්න කියල කියනවා කොයි විදිහද කියල සඳහන් කරනවා විතක්ග සන්ටානය මුල මම මෙහෙම දෙයක් හිතන්නේඇයි. මෙහෙම දෙයක් කරන්නේ ඇයි මෙහෙම දෙයක් හිතන්ඩ මට මුල්උනේ මොන කාරණාවද කියල ඉස්සල මුලටම ඇන්ඩ කිය සඳහන් කළා මේ අකුසලේගේ සිතුවෙල්ල ඇතිවෙන්ඩ ඉපදුන මූල කාරණාව කොතනද තියෙන්නේ කියන කාරණාවයි හිතඩිකයෙන්. ඒ සඳහන් කළා දී ඇති උදාහරණයක් එක් පුරුෂයක් ඉතා වේගෙන් දුවනවා වේගෙන් දුවපු මේේ මනුස්සයා දැන් දුවන එක නතර කරලා හයියෙන් ඇවිදගෙන යනවා දුවන මනුස්සය හිතන මං මොකටද දුවන්නේ ද දුවන එක නවත්තල හයිියෙන් ඇවිදිනවා. හයෙන් ඇවිදගෙන යන පුද්ගලය කල්පනා කරනවා මම මොකටද හයි එෙන් යන්නේට හිමින් යන්න පුළුවහන්නේ ැ එහෙම කල්ප කල යද හිමෙන් හිමින් ය. ඉළගට කල්පනා කරනවා මංමකොරද හිමිින් යන්නේ. පටපුළුවන් හිටගන ඉන්ද. ද යනක නතර කරලා හිටගැෙන ඉන්න. හිටගන ඉන්නකගොට කල්පනාවෙනවා මුොකරද මංමේ හිටගනඉන්නේ. හිටගෙන ඉන්නවට වඩා සැපයින ඉඳගෙන ඉන්න එක. එහෙම එතල ඉඳගන්නවා. දැ ඉඳගන ටික වෙලාවක් ඉඳට කල්පනා කරනවා. මමකොරද ඉඳගෙනඉන්නේ. මට පුළුහන්නි නිදාගන්ඩ එහෙම හිතල ටිකක් ඇලවෙනෝ දුවනවට වඩා පහසුයි හයිෙන් හයිියෙන් යනයෙක් හයියෙන් යනවට වඩා පහසුයි හෙමින් යනයක් හෙමිනුත් ඇවිදිනවට වඩා පහසුයි නතර වෙලා ඉන්නෙක් නතර වෙලා හිටගෙන ඉන්න වටත් වඩා පහසුයි ඉඳගෙනීන්නෙ එක ඉඳගෙන ඉන්නවටත් වඩා පහසුයි ටිකක් දිගැරිල ඉන්නෙක්. දැන් එහෙම හිතලා මෙයා දිගෑරිලා ඉන්නවා. මේ කාරණාව විස්තර කරන පිනතින මේ විදිහට හිත හිතා සියුම්සිියුම් ඉරියව්වල්ට මේ පුද්ගලය මාරුවනවා. අන්න ඒ වගේ විතර්කයේ මුල හොයලා ඇත්තටම මොකට ද මම් මේක හිතන්නේ. විතර්කය මුල හොයලා ඒ මුල අයින් කරන්න කියලා කීවා අපිම් රාග සිතක් පහල වනා කියලා දැන් රාග සිතත් විතරයි තියෙන්නේ කවදාවත් එතනින් එහාට කිසිම ක්‍රියාකාරකමකට යන්නේ ක්‍රියාකාරකමට නොගියට රාග සිත කියල කියන්නේ අකුසලයක් රාගසිත අකුසලයා ම ක්‍රියාකාරකමකුත් නැතු සිතවෙලි මාත්‍රයෙන් විතරක් මොකට දක්කුසල් රැස් කරන්නේ මේ හිත හිතා ඉන්නේ එක තේරුමක් තියෙනවාද තේරුමක් නැත්තන් අකුසලයක් විතරක් මොකට හොයෙනවාද කියන කාරණාවට ගිහිල්ලා එක අත්තරලදාට කියල මේ කියන්නේ මුල්ලම හොයාගෙනයන්ට නැත තරහක් ඇතිවුණා මොකක් නිසාද තරහ ඇතිවුුණේ මම තැනක තියාපු දෙයක් තව කෙනෙක් අරගෙන වෙන තැනකින් තියලා. මම තියාපු තැන තිබනේ නෑ කියල තමයි මෙ මහා දේශයක් ඉපදිලා තියෙන. ඇත්තරම ඒක මෙච්චරකේෙන් තිගණ්ඩ කතානොකරයින්ඩ රණ්ඩුසරුවල් කරන්්ඩ ගහගණ්ඩ තරන් වටින දෙයක්ද කියල කල්පනා කරලා ආංගේ විතර්කයෙන් විදෙන්න්න කියලා කියලා. මුලට ගිහිල්ල මුලින් මෙනෙහි කරන්න මකක්ද මේක කියා. පිනතුන මේ ක්‍රම හතර අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිි කරනකොට හතරවෙනි ක්‍රමයේදී අට්ටකතාව කියල තියෙනවා, විතක්ක සංකාර සන්ටහනන් කියල කාරණාව. විතක්ක සංකාර සන්ටානං. මේක නිතරම මෙනෙහි කරන්න කියා. දෙතකටි මේ විතක්ක සංකාර සන්ට හනන් කියල කියන්නේ මෙතන සංකාර කියල කියන්නේ ප්‍රත්තිය එහෙම නැත්තන් අකුසල චෛතිසිකයට හේතුවන මූලකාරණාව එකතමයි සංකාර කියල කෙල්තිෙන් මේ විතාර්කයට මොකද්ද මූලකාරණය රාගයේ එන රාගේ කොහොම දඇතිවෙන්නේ මොන හේතුව නිසා දැඇතිවවෙන්නේ. කුමන කරුණක් නිසාද මුලින් මතක් කලා එහෙම වනොත් අසුභහිටයන්. රාගය හිතට දැඩිසේ වද දෙනව නම් අසුභහිටයන්ට. අසුභ භාවනාව තමයි රාගයේ ප්‍රහිීනය කරන්නතින් හොඳම හොඳම ක්‍රමේ. එන්න මේ රාගයේ දේශයේ මෝහේ නැති කරන්ඩ භාගිතන වහන්සේ සඳහන්කරපු මුල් කරුණටික. මුලින් සාකච්ා කළා. රාගයේ නැති කරන්ඩ නැතන් ගින්නත් තමයි උදාහරණයට පෙන්න්නේ. ගින්නක් නිමන්්ඩ ක්‍රම කීපයක් යොදන්න පුළුවන්. ගිනිගන්න තැනට තෙත අතුදාල ගින්න නිමන්ඩත් පුළුවන්. ගිනිගන්න තැනට පස්දාල ගින්න නිමණ්ඩත් පුළුවන්. හැබැයි ඔය ක්‍රම දෙකෙෙන්ම තැන්තැන්ගොල චුට්ට චුට්ට හරි ගිින්දර ඉතිරුවෙන්ඩ පුළුවවා. ඒහෙමයි වතුර දැම්ම කිසි තැනක ඉතුරු වෙන්නේ සම්පූර්ණයෙන්ම ගින්න විනාසම වෙලායනවා. ආංගේවාගේ තමයි රාගය ඇතිවුණොත් නැතිකරගණඩ තවක්‍රම පාවිච්චි කරණ්ඩ පුළුහන් නමුත් අසුභභාවනාව රාගය දුරු කරණඩ තියෙන හොඳම ක්‍රමයයි ගින්න නිිමණ්ඩ ජලය වැක්කරු හා සමානයි රාගයට අසුභ භාවනාව ඒද මෙතන සඳහන් කරනවා මූලකාරණාව රාගයේ ඇතියෙනවනම් මොකටද මේ රාගයේ ඇතිවෙන්නේ මේක මේ රාගයේ ඇතිවඩ තරන් කරුණක්ද සමහර කෙනෙකුට ඇඳුමක් දිහා බල ත්‍රරාගය උපදිනවා. සමහර කෙනෙකුට කෙනෙක් ගෙදරට ඇවිල්ල ගියා කියල කීවත් දවේශය උපදිනවා. එති මේ ඇඳුමක් දිහා බලල එක මේ රාගය උපදවන්ඩ තරන් දෙයක්ද මේ ඇඳුම. අහල් මනුසයා ගදර ඇවිල්ල ගියා කියල කියන්නේ මට කේන්ති ගණ්ඩ තර දෙයක්ද කියලා මූල කාරණාවට ගිහිල්ල එක දුරු කර ගණ්ට කියනවා. භික්‍ෂූන් වහන්සේ නමක් නං මෙන්න මෙච්චර සිල්පද ප්‍රමාණයක් ආරක්‍ෂා කරන්න මං පොරොන්දු වෙලා ඉන්නවා. ගිහිපාර්ශවය නම් නිත්‍යසීලය පන්ස් පන්සීල්. සාමනේර ස්වාමීන් වහන්සේ නමගේ නිත්‍යසීලය සාමනේර දස සීල තන සිිල්පද දහයක් තියෙනවා. දිවි හිමියෙන් මේ සිල්පද ආරක්ෂා කරනවා කියලා පොරුන්දුවක් දීලයි තියෙන්නේ. දෙනක් සඳහන් කරනවා මෙච්චර සිල්පද ප්‍රමාණයක් රකිනව කියලා මම් පොරුන්දු වෙලා ඉන්නේ. මම ආරක්ෂා කරන්න පොරුදු උන මෙ සිල්පද ප්‍රමාණය මේ තරන් වටිනවා. සිල්පා ආරක්ෂා කරන එක ඒත් තරම්ම වටිනවා කියලා සිල්රැකීමේ ගුණය දන්න කෙනා හොඳට දන්නෝ. ජීවිතේම කැප කරලා. සිල්රකින්න පොරුන්දු වෙච්ච මම ඒ රකින සීලයේ කඩන්්ඩ තරන් වටිනවද කියලා හිතන්ඩුවනේ රාග සිතක් කරගෙන මේ රකින්න සසර පුරා මට සුවයක් කුඋදා කරලා දෙන්න මතු සංසාර ජීවිතයේ නිවන් දකිනතුරු සැපවත් කරන මේ මහා උතුම් සීලයේ කඩන්ඩ වටිනවද. පිනතුි මේක ඕන කෙනෙකුට එකතු කරගන්න පුළුවන්. භාගිතු වහසේ දේශනා කළේ සුළු සැපය අත්හරින්ඩ කියලා. මද සැපය අත්හරින්ඩ. මහත් වූ සැපයක් බලාපොරොත්ව වෙන වනන් කෙනෙක් සුළු සැපය අත්හරඩකිවා. පඩිමි. සෙල්ලං කරන්න ගොඩාක් කැමතියි සෙල්ලං කරනවා කියෙ එක ළමයට සැපය හැබ සෙල්ලං කරන එක නතර කරලා පාඩන් කරනවා ඉගෙනගන්නවා පන්ති යනවා කියනෙක ළමයට දුකා නමුත් සෙල්ලං කරන්ට දිග කාලයක් තියෙනවාද අවුරුදු දාහතක් අවුරුදු දහටක් විදර සෙල්ලමෙන් ගත කරයි කීට පස්සෙ ටික ටික ජීවිතය වගකීමේවා. තාමත් අම්මගින් තාත්තකෙන් සල්ලිල්ලඩ බෑ. මට කියල කියක් හරි අතේ තියෙන්ඩන කියල හිතනවා. ඔොය වයිසරෙනකුට ළමයි මොනවහරි හම්බ කරන්නඩ යොමුේෙනවා. හුඟක්කයි. දැ සෙල්ලං කරපු කාලීවරයි ැ යම කම්භ කරගන්නටුවනේ. හැබ ඒ අවුරුදු දාහතක් දහටක් වෙනකන් සතුටු වුණනි. තවලමේ ඒ සෙල්ලං කරන වයිස පැත්තක තියලා. හොදයට ඉගන ගත්තා. ඒගනගන අවුරදු විසි පහක් විසිහයක් විතර වෙනකොඩ දොස්තර මහත්තයෙක් වෙලා. ඉංජිනේ රුමහත්තයෙක් වෙලා ලොකු පඩියක් ගන්න කෙනෙක් වෙලා. තැඟයා හොඳ වාහනය කරගන හොඳ ගෙයක් හදාගෙන බොහොම සැපසේ ගමන් බිමං ගැන වජීවත් වෙනවා. සෙල්ලන් කරකර හිටපු කෙනා ඉතාම දුකසේ දැන් ගස්වල ගෙඩි කඩනවා. ආරවල් වල වේලි වෙේලි වැඩ කරනවා හේන්ගොල කුඹුරුුවල දුක්විදිනවා අවුරදු හැටක් හැත්තාවක් ජීවත් වෙනවානන් අවුරුදු දා හතක් විතර විනෝද වෙලා ඊට වඩා වැඩිකාලයක් දුක්විදිනවා. ඉගනගත්ත කෙනා අවුරුදු විශ්සක් විසි පහක් ලොකු කැපකිරීමක් කරලා. අවුරුදු හතලියයක් කතලිස් පහක්. ො සැවත් ජීවිතයක් ඇතකරන. මද සැපය අත්හරින් මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවන. මේක ජීවිතය හොඳ ආදර්ශපාටය. කෙනෙක් වැරදිකාම සේවනයට යනවා. ඔහු ඉතාම පොඩි වෙලාවකට සැපයක් හයෙනවා. නමුත් ප්‍රතිඵලිය අවුරුදු කෝටි ගානක් ලෝකුඹු නිරේවල් වල ඉඳලා කටුයිඹුල් නිරේවල්ල ඉඳලා තවත් මහ භයානක නිරේවල් වල දුක්විදිනවා. විනාඩි පහළවක විශ්සක සතුටක් හොයන්ටගි හිල්ල අවුරුදු කෝටියානක් දුක්කේදිනවා. ඇ මේ භිච්චුවත් ති තන්නේකයි සිිල්පදේ බොහෝම වටිනවා ජීවිත පරිත්‍යයාගෙන් රකින මේ සීලයේ කොච්චර යහපත්ද ඒ සීලය බිඳලා ලබාගණ්ඩ වටිනවද මේරාගේ මේ දවේශයේ වටිනවද අන්න එහෙම හිතලා සිත ඉවත් කර ගන්න කියල සඳහන් කළේ යම් සතකුට මේ වෙලාවේ අපිට ගහන්ඩ හිතෙනෝ මරන්ඩ හිතෙනෝ ඉතැනක මදුරුවක් අනෝ කියලා මදුරුවට ගැහුව කිය ලිට ලොකු ලාභයක් නෑන එකක් මැරු හම අය කවදාවත් මදුරුවූකන් නැත්තන් පොඩ්ලාභයක් තියෙනවා නමුත් මේක මටලා ඉරීමට තවයිකික් වහනුවනි දෙහිනල් ලොකු ලාභයක් නෑ නමුත් එකෙක් තැලුවහම සංසාරයේ සිය දහස් ගනන් වාරවලා අපිට තැලිල මැරෙන්ඩ වෙනවා. එතකොට ඒක මහා භයානක තත්තකට යනවා. අන්න එහෙම හිතන්ඩ කියල සඳහන් කරනවා. එච්චර සසර තැලි තැලි මැරෙන්ඩ වෙනවනම් මේ සතා තලන එක වටිනවාද. වෙන ඒක වටින්නේ නැතිකාරණාව. සමහර වෙලාවක සඳහන් කලා කූඹිවාගේ සත්තු සමරලාට රෑම් පිටිග අපි ලොකූ වතුරු බාල්ධියයක් ගනල්ලා ඒ වතුර බාල්ධියහර න කූබි ඔක්කෝමි තරින් ගහලනයන් හමට ගිහිල්ල වැටින්නේත් හාවතුරුකට හිතාමතා නී වැඩි කළේ ඇපි ඉති සංසාර නෑදෑයුත් එක්කම සිය ගනන් දහස් ගනන් වාරුවල ඔය ගංවතුරවල්වාගේ වගේ අහුවෙලා දුක්වෙඳින්ද හේතුවෙන කාරණාවක් වෙන්න පුළුවන් න උත්තර ගූමිටික යනකං ඉවසන්ඩ පුළුවන් උරාන හමට විනාි පාලක් ිස්ක් මට ඒගොල්ල තිරන අඉංවෙලා යයි ඒක ඉවස්වානං කොච්චරලාභයක්ද ආං එහෙම කාරණා ගැන විශේෂයෙන් හිතන්ඩ කියල කියනවා. ඉලඟට පිනතිනේ එකට උදාහරණෙකුත්තියෙනවනේ වෙඩුඩ බරජ්ජුරු අප පිනුතු හලතියන. සාක්‍ය දේශයේ යටත් කර ගණ්ඩගෙහිල්ල සාක්‍ය වංසිිකය ඔක්කොම සමූලග හතනය කරලා රජ්ජුරු ආපහු යනෝ අචිරවතී ගංගි කඳවුරු බැඳගත්තා ආපුහො වෙන ගමන්න ඇවත හැමෝම නිදාගත්තා අචරුවතී ගග රෑ පිරිල ගලාගනාව රජ්ජිරුවයි ඇමතිවරුයි සේනාධිපතිවරුයි ඔක්කෝමටික මහ මුහොදට යනකම් අරන්ගිය. ඉතින් එහෙම අකුසල කර්ම මේ සුළු කාරණාවක් නිසාපිට ඒවාගේ තැනකට පත්තෙන්නෙ පුළුවන් රජවෙලා ඉපදුනත් සිටු වෙලා ඉපදුනත් මැති ඇම තිවරු වෙලා ඉපදුනත් රාකුසල කර්මය හිපාක දෙව මයි. එන ඒ සන්ඩ කියල සඳහන් කරනවා. පිනතිනේ මූල කාරණාව හොයල බැලූහම මේ කරන්්ඩ හදන වැඩේ මේ තරන් දුක් විඳින්ඩ තරන් වටිනවද. සමහරලාට මේ අතුගාන ගමන් ඒකුම් විරාණ දැක්ක. ඒ අයට වතුර දාලා අහකට දාලා මට තියෙන ඒටික අතුගල නිකං ඉන්ඩ. මට නිකං ඉන්ඩ නම් තියෙන්නේ විනාඩි ද හැද් වෙලලා කි කියයෙන කූල් පිටි කියනවා. ඒකයිව සන්ඩ බැරුව කරගෙන තියනෙ මහළුකු කරුමය. ඒකයි මේ සඳහන් කර. මලකාරණාවට ගිහිල්ල බලන්ට මේක කරන්න වටිනවත්. ඒළඟට සඳහන් කළා අර පුද්ගලයා වේගෙන් ගමන් කලාන අපි උදාහරණය නිසාකච්ඡා කළා. ඒක පැහැදිරිි කරනවා වේගෙන් ගමන් කරන කාලය අකුසල විතර්කය සහිතව ඉන්න කාලි වගේ. පුද්ගලයා වේගෙන් යනවා කියලා කියන්නේ අකුසලයත් එක්ක ඉන්න කාලේවාගේ. සමානයි? කේලඟට සඳහන් කළා මේ පුද්ගලයා බොහොම වේගෙන් දුවනොවා එතට දුවනකමකක්ද. වේගෙන් දුවනවා වගේ කියල කියන්නේ අකුස්සල විතර්කයේ ඇති වෙනකා. ඉස්සරලා මකුසලේ හටගත්ත කාලයක් තිබුණන්නේ. ඒ හටගත්ත කාලි වේගෙන් දුවනවා වගේ. එතකොට හයිියෙන් යනවා කියල කියන්නේ ඒ හටගත්ත විතර්කයක් එක්ක අපි ජීවත්වෙන කාලේ හයිියෙන් හයිියෙන් යනවා වගේ. ඊලට හයියෙන් ගේවපුගෙන ීහිතවන ොකරද ම හයෙන් යන්නේ හෙමින් ගියන්න හොඳයි කියලා. එතවට හෙමින් ගමන් කරන කාලයේ අකුසල විතාර්කය අයින්කරගණ්ඩ උත්සාහ කරන කාලය. දකුසේ ඇවිල් තින්ද අකුසලේ මිදෙන්්ඩෝන ඒකට උපායවල් හදනවාදැන් අකුසලයෙන් මිදෙෙන් එකට කියනවා හෙමින් ගමන් කරන කාලය කියලා. දට ම ගංගරග කෙනාට හිතුුණා බොර්ධමං හෙමිින් යන්නේ නතර වෙලා ඉන්නවානේ. ඊට පස්ස සඳහන් කරනවා හිටගැන ඉන්නවා කියලා කියන්නේ ඇතිවෙන අකුසල විතර්ක නතර කරල මූල කර්මස්ථානයට නැවතයනවා. ද භාවනා කර කර ඉන්නකොට අකුසල ඇති වුණේ. ජැන්ඇදට නතරවුුණ කියලෙන අකුස ටි ඔක්කොම අයින් කරනවා. යිං කරලා ආයපාරක්මකේට දෙයන්නේ තමන් කරකර හිටපු භාවනාවට යනෝ. කාරණවපයට පැහැදිලි ඇති අපිගම මෛත්‍රී භාවනාව වඩනෝ කියලා. මෛත්‍රී සිත පතුරෝ පතුරෝ ඉන්නකොට හදිසියේ හිතර දේශ සිතක්යෙනවා. වෛර සිතක්යනෝ. ඇද වෛරයයි මෛත්‍රියයි දෙක ප්‍රතියරුද්දයින්නේ. අන්න ඒක හින්දා. දැන්ගේ වෛරී සිත අයින් කරන්න මෛත්‍රී සිත පැත්තක තියලා. ඇවිල්ල මේ අකුසල සිත නැති කරගන්න කටයතු කරනු. අකුසල සිත ඇතිවෙන කාලෙ වේගෙන් යනෝ?ඒ අකුසල සිතත් එක ඉන්න කාලේ හයියෙන් ගමන් කරනවා. අකුසල සිත නැතිකර්ඩෝඕන කියල කටයුතු කරන එක හෙමින් ගමන් කරනවා. අකුසල සිත නැතිකරගෙන නැවත මෛත්‍රී කර්මස්ථානයට යනවා කියන එක තමයි හිටගෙන හිටගෙන ඉන්නවා කියල කිය. ඊකට ඉඳගැන ඉන්නවා කියලා කියන්නේ. ඒ මූල කර්මස්ථානය වඩලා රහත්තුනා කියන එකයි. මොකද මම හිටගෙන ඉන්නේ මං ඉඳ ගණ්ඩෝනන කළ ඉඳගත්තා. යෙදර ඉඳගත්ත කියල කියන්නේ කර්මස්ථානේ දියවුණු කරලා රහත් වනා කියන එකයි. ඊට පස්ස කල්පනා කලා මොකද ම ඉඳගෙන ඉන්නේ. දිගැල්ල හිටියයන හොඳයින්නේ. දන මොකදමි දිගල්ල හිටිය කියලගත නිදගත්ත කියලා කියන්නේ. නෙදාගත්තතා කියල කියනෙ රහත්තන් වහන්සේ. නිවන අරමුණු කරලා පල සමාපත්තිට සමෝදිනව කියන එකයි. එනම් පැහැදිලි කළා රහතන් වහන්සේට වෙන කරන්න දෙයක් නෑ. තමන් වහන්සි විසින් වෙහෙසිලා වෙහෙසිලා පාරමී පුරල ගුණපුරල ලබාගත්ත උතුම් අර්හත්තය. එහි උතුම් සුවයේ සමාපත්තියෙන් බුක්තිවිඳිනව සමාපත්ති සුවයේ බිඳිනවා. සඳහන් කලා මෙතනට එක ජාතක කතාවක්. අපිගේ මූල අක්කුසලේ මුල හොයන්න කෙල්ල නිසරල අපි පිනිතු නහලතියනවර හාවික් දගෙන දගනයනවා පොළො පෙර ඉඩිනවා නැත අස කඩා වෙටනවා කියලා. හාව දුවනකොට අනික් සත්තුවහනුව ඇයි දුවන්නේ කියලා මෙයා කාරණාව කියනවා ඔක් කෝම දුවනු දැන් විශාල සත්තු ප්‍රමාණයක් දුවනෝ එකොට සිංහක් කම්ිනවා. සිංහයා අනෝ ොෙද ක්කොම දුවන්නේ. එදුොර මේ සත්තු කෝම් සිංහට කියීම කාරණා කෞුද කීවේ අර හාව තමයි කීවී හාවගාවටයනෝ හාවගෙන් ඇහුවහම කියනවා මන් තැනක නිදාගෙනය කියය තුර මහා සද්ධයක් යැවුුණ මංහිතු වයහස කඩය වැටෙනවා කියලා දැම්මි දුවනු සිංහැ කල්පන කළ එහෙම වෙඩ බේනිි හා බලන් දෙයන් සත්තුටිකත් අඩගහගෙන හාවත් අඩගහගෙන හාවන් නිදාගෙන හිටපු ැන්ට යනවා. මුලට ගිහිල්ල හොයන්ඩ යන්නේ. ගෙහින් විම සිලිමත් වනාා ආ මූලකාරණාව හම්බුණා මකත් තල්ලත්තක්කුටට බෙලිගිඩියක් වෙටිලා. හාවට නින්දිින් ලොකූ සද් දෙයක් ෙහිල්ලා හාව මූලකාරණාව හිවනෑ ඉවක් බවක් නැති උදුවනවා අනිකට්යත්ද. මුලට ගිහිල්ල ොයාහම එහෙම දුවන්ඩ තරන් දෙයක් තිබුණ තිබුණිනෑ. එ මුලට ගිහිල්ල බලහම මේ තරං රාගයක් උප දවාගණ්ඩ දෙයක් මෙතන තියෙනවද. දේශයක් උපදවාගණ්ඩ දෙයක් තියනවද. කියල හිත නිහස් කරගණඩ පුළුවන් එහෙම කටයුතු කරපු උතුමෝ තමයි දීව හයිෙන් ඇවිද්ධ හෙමින් ඇවිද්ද හිටගෙන හිටිය ඉඳගත්තා ලැව්ම. රණාව පිසාකච්චය කලි මේක තේරුන් ගට ඉන් පසුව පිනතුනේ අන්තිමට සඳහන් කරනවා අ විතක්ක සන්ටාන සූත්‍රරි පස්වෙනි කාරණාව අපි ඒකාරණාව කෙටයෙන් සසිහිපත් කරලම ධර්ම දේශනාව නිමාකරමු මොකදද මේ අකුසලේ මඩින පස්වේනි කාරණාව අකුසලයක් හිතට එළැඹිලා තියනවා එක මගහරවා ගන්නම බෑ සඳහන් කලා උඩු දත්යෙන් දයි යටිදත් ඇැන්දැයි එකට තියලා හයිුියෙන් තද කරන්න කියලා. එතර වේදනාවක් නෝ. හයියෙන් තද කරගත්ත හම වේදනාවක් නවා. ඒ වේදනාව දැනෙන්ට දැන්ට අයම් එහෙම ඉන්නවා. ඒ වේදනාව නිසා අපිට හිෙමින් හිමින් අකුසල විතර්කය අකුසල විතර්කය හිතින් පහවෙලා යනවා. ඒකකාමතක වෙලා මේ වේදනාව ස්මතුවයෙන්ට පටන්ගන්න. මෙන්න මේ ක්‍රම පහෙන් කොයි ක්‍රමෙන් හරි. හිතේ උපදින රාගය දේශය, මෝහය නැතිකරග්ඩ උත්සාහ කරන්නකිවා. යම් පුද්ගලයක් ආංගේ අකුසල කරමයක් නැති කරගත්තු. මෙ ක්‍රම පහම පාවිච්චි කරලා. ඔහු හරි ශ්‍රේෂ්ටයි. උදාහරණයක් පැහැදිලි කළා. රාජකුමාරය යනවා ගොරු ගෙදට ශල්පීකනගට. ුරු ගෙරෙදි රාජකුමාරයට රාජෙක් විසින් පරිහරණය කරන ආයුද පාවිච්චි කරන හැටි මනාව උගන්නනවා. ඉගෙනගත්තර පස්සේ ගුරුවරැ කියනවා දැංහරි ඔබට උගන්න ලයිවරයි යන්ඩ. ඔබ ගිහිල රජවෙඩ්ඩ් තැ රජකුට අවශ්‍ය ඔක්කම ඉගැෙනගෙන නිවරයි. ඔබ රාජ්‍ය කරන කාලෙ හතුරුවෝහින්ඩ පුළුවන්. හතුරුවවුත් මුලින්ව ගණ්ඩ දුන් දුන්නෙන් පහර දෙන්නඩවුන්ට ඒ තල විදින්ට ඊතල විදලත් හතුරෝ මෙල්ල කරන්න බැරිවුනොත් කඩුවගන්න. කඩුව පාවිච්චි කරලත් හතුරෝ මෙල්ල කරන්නට බැරිවුුණොත් ඊළඟා විදියට යන්ට ඒකෙන් බැරිවුනොත් ඊළඟාවිදයටයන්ට. ආවිධ පහක් තේෙනවා මේ ආවිධ පහින් කෝක පාවිච්චි කරලා හරි හතුරුවෝ වැඩ පවත්තන්ට. තකට ඔට ආ අපහෝ ඔබේ රාජ්‍ය සුරක්ෂිතයි. භාගිතුන් වහන්සේ භාවනාකරන භික්‍ෂුවට ශ්‍රාවකයට මේ සූත්‍රයේ කරුණු පහක් දේශනා කරලතියනවා. අකුසලේ මඩින්ට. පලවෙනියකින් බැරිවුණුත් දෙවනියින් දෙවනයෙන් බැරිවුණුත් තුංගෙනයින් තුංගෙනයකින් බැරිුණුත් හතරවනයින් ඒකින් බැරිුණත් පස්වනයකින් කොහොම හරි අකුසල්ටික මැඩ පවත්තන්ට. ආ එෙම ැඩ පවත්න පුදල රි ශ්‍රේෂ්ටයි. ඉන්නතිනි මේ උඩුදත් එදයි යටිදත්තයෙන් දයි එකට හපාගෙන ඉන්නව කියල කියන්නේ. චතුරංග සමනාාගත වීරයේ. මොන්න ක්‍රමෙන් හරි මේ අකුසලය මැඩ පවත්වනෝ මයි කියන වීර් අදිෂ්ඨාන කරන්නඩන්නේ. එකයි මෙතන සඳහන් කරල තින්නේ අපිට මෙහෙම සුළුවෙන් කතා කරන්න පුළුවන් වඋනාාට මෙතන තියන්නේ හරි ශ්‍රේෂ්ට හරිග්‍යඹුරු කාරණාව. යමෙක් මේ කාරණවිං අකුසලයෙන් දිනනවනන් ඒ පුද්ගලයා තමන්ගේ හිත තමන්ගේ වසගහිට ගත්ත කෙලකයන්නේ හිත තමන්ගේ වසගයට ගත්ත කෙලකයෙන් තමන්ට ඕන දේ විතර හිත වාහනය අරකොට අපි වාහනය අපි වසගයට අරන්තයෙන් වාහනේට ඕන දිහ අන්ඩ දෙන්නේන වාහනයන්ඩුවන අපිට ෝනි දියා අපි වසගේට අරන්තයෙන් අංඒවාගේ අපේ හිත අපේ වසගේයට ගත්තහම හිතට ඕන දේවල් කරඩ බෑ මට ඕන දේ කරඩුවනේ. එහෙමයි ලෝකයේ ඉන්න පුළහන්ද එහෙමයි මේ සම්බුද්ධ ශාසනය විතර හිටියේ ආංඒක් පිළිබඳෝ කරුණු සඳහන් කරනකොට දම්ම පදපාලිය බෝ කරුණු පිවතන පැහැදිල්ි කරලා තියෙනවා. දූරංගමන් ඒක චරන් අසරීරංගුහාසයන් ඒ චිත්තං සංය මෙස්සන්ති යමෙක් තමන්ගේ හිත සංවර කරගත්ත නම් මොක්කන්තිමාරබන්දනා ඔහු මරණයෙන් බිදුන වෙනවා. එකන ආය කවදාවත් මැරෙන්න්නේ නෑ හිත සංවර කරගත්ත කෙනා එක පාරයි මැරෙන්ද. එකන රහතන් වහන්සේ. පිරිනිුවම් පැවට පස්සේ ආය මැරෙන්ඩ් උපදින්නේන්නේ. ඒක යමරණීයි කලකි හිළඟට සඳහන් කළා සචිත්ත පරියෝ දපන භාගතුන හසක දේශනාව මේ තමා බුද්ධහගම සචිත්ත පරියෝ දපන තමන්ගේ හිත දමනය කරගත්. ඒ තං බුද්ධහන ශාසන ඒයිු් එ බුද්ධහගම කියලක යන්නේ ඒ කාන්තයෙන් හිත හදන වැඩ පිළිවෙල. මේ හිත හදාගත්ත කියල කියන්නේ සංසාරයෙන් මිදුන කියලෙ. ඒකයි බුද්ධගව එන පිනතින විතක්ක සන්ටාන්න සූතරයේ මෙතනින් සමාප්ත කරනවා. මෙ වටිනා සූත්‍ර දේශනාවේ අවසාන ධර්මකාරණ ටික පැහැදිලි කරන්න දේශනාවේ අවසාන දේශනාවට දායිකත්වය දරපු පින්වත් දායක පිරිස පණිපිටිය පදිංචි. චන්ද්‍රා මාලනී මහත්මිය ඇතුළු පෞු්ලී සියලු දෙනා විසින්. උතු අරමුණ අපේ නමින් පරලෝ සැපත් සියලු ඥාතීන්ට පු්්‍යාණුමෝදනක් කිරීමත්. රෝගීව සිටින සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අධ්‍යාපන කටයතුළු නිරත වෙන දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවීම සඳහා ආශිරුවාද කිරීමත්. ොරෝනා වුවදුරෙන් පීඩාවිදිින ලෝකවාසී සියරු දෙනාට ඉක්මන් සෝය ප්‍රාර්ථනා කිරීමත්. කොරෝනා වුවදුර ඉක්මනින් මේලෝකෙන් තුරං වේවායැයි තුනුරුවන්ගේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත්. දේශක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්න් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කිරීමත් බෞද්ධ්‍යයා කාර්ුමණ්ඩ ලේසිියලු දෙනාට ආශිරුවාද කිරීමත් දේශකයණන් වහන්සේට උතුම් බෝධියකින් අමාමහනිුවනින් නිවී සැනසීම පිණිස මේ පුුණ්‍ය ධරමයන් කේතු වාසනාවේ වා කෙල ප්‍රාර්ථනා කරන අතර බෞද්ධයා අමාධ්‍යජාලයේ නිර්මාතෘු අපවත් වී වදාල දරනාගම කුසල දම්ම නායක ස්වාමින් වහන්සේටත් වර්තමානයේ බෞද්ධයා මාධ්‍යජාලයේ මෙහෙවන අවසරයි බොරලන්දේ වජරඥාන නායක මහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගිභාවී චිරජීවනය සඳහත් මේපුන්නේෙ දරමයන් හේතු වාසනාවේවා කියලා ශිරුවාද කරනවා දායක පිරිස විසින් පින් අනුමෝදං කළ සියලු ඥාතීන්ට පින් අනුමෝදං වේවා ආශිරුවාදකළ සියලු දෙනනාට මරත්නත්‍රය යාශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය උදාවේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියයෙන් අමාම මහනිවනින් සැනැසීම උදාකර ගැනීම සඳහා. සම්මා සම්බුද්ධ ශාසනය කරවීම සඳහා. මේ පුුණනිි සම්බහර ධර්මය. අපි සියලු දෙනාටම හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාාචබුම්මට්ඨහා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝ දෙත්වා ්චිරං රක්කං තුලෝක සාාසනං දේවෝ වසතුකාලී නෑ සස්ිය සම්පත්ති හෝතුච පීතෝ भाවතුළෝක චරාජා භවතු දම්මිකෝ.